Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the News at 10. I won. News First Chapter, the higher Pradhana Third to Prakashya Samagin, Mama Suren Sanjay Pereira. Mama Kushani Paris, Adat Mulim Sirastala. රජයේ උත්සව අවස්ථාවන් වලදී රජයේ ආයතන පමණක් භාවිත කිරීමට ජනපති උපදෙස්. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් පැන වූ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කෙරේ. නරියාගේ භූමිකාව පිළිබඳව අනුර කුමාරගේ හෙළිදරව්ව. රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ රංගපාමින් තිබෙන කපිට නරියාගේ භූමිකාව. මවගෙන් මිදී අතරමං වූ වනාලි පැටවුන් සිව් දෙනෙකුට ගිරිතලේ වනජීවි නිලධාරින්ගේ රැකවරණය. දැන් දේශීය පුවා. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිතුමා විසින් පසුගිය 9 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අනිතා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද පසුරුවේ නියෝග කළා. එම ගැසට් නිවේදනයට එරෙහිව ගුණකල පෙත්සම් විභාග වන හතරවන දිනටත් හෙට යළි පැවැත්වීමට අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මටුල්ල නියෝග කළා. රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ්‍රවණාකාරවලදී සහ ආයතනවලදී පමණක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා තිබෙනවා. අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ රජයේ සියලුම ආයතනවල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් සුඛෝභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිතුමා සියලු රාජ්‍ය ආයතන නිලධාරීන්ට දන්වා තිබෙනවා. ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාකාර සහ ආයතන රාශියක් තිබෙන බවයි. එවා භාවිත නොකර ඉතා අධික මිලකණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිතුමා මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. යුක්තිර හඩක් නමින් මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. ජවරු පාලනය කරපු රජවරු ගත්ත දැඩි තීරණින්ද තමයි මං හිතන්නේ ලංකාව ආරක්ෂා වෙලා තියෙන්නේ. දුටුගැමුණු රජුරුව තනි තීරණයක් ගන්නෙ, විජයබාහු රජුරුව තනි තීරණයක් ගන්නෙ. එතකොට කන්ද උඩ රට හිටපු බොහෝ රජවරුත් දැඩි තීරණවල ඉන්න. රටේ ජනාධිපතිවරයාට තවදුරටත් ඒ පාර්ලිමේන්තුව හා ඔවුන් එතන ඉන්න සමාජිකව එක්ක කටයුතු කරගෙන යන්න බැරි නම් පැහැදිලිවම එතුමාගේ තීරණය නිවැරදි. අපි ඉල්ලා හිටනවා කලාකරුව හැටියට මැතිවරණයකට යන්න. අපි සෑම සියලු දෙනාගෙම ඉල්ලන්නේ කරුණා කරලා බහුතර ජනතාවට කැමැත්ත දෙන්න. ඒ අය තීරණය කරයි හරි නායකයා කවුද කියලා. කලාකරුව වශයෙන් අපි අද මෙතන කතා කරන්නේ කරුණා කරලා බහුතර ජනතාවට අවස්ථාවක් දෙන්න කියලා ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. එතකොට මේ කියන ඔක්කොම ප්‍රශ්න විසඳේ කියන එකයි අපි කියන්නේ. මේ අතර යුක්තියේ හඬ සංවිධානය කළ ප්‍රසංගයක් අද කොළඹ විහාර මහදේවි එලිමාන් රංගපීරයේදී පැවැතුණා. මෙම අවස්ථාවට කලාකරුවන් රැසක් එක්ව සිටියා. අපේ ඇදෙක් උදේ හදාගන්න පුළුවන් අපිටමයි. අන්න ඒක හින්දා ඒක පොඩක් මතක් කරලා දීලා අපේ අයිතිවාසිකම් යුතුකම් ඒ දෙකම මතක් කරලා දෙන්න තමයි මෙහෙම මෙතන ඉක්වුනේ කියලා මම විශ්වාස කරන්නේ. අනතුරුව පිරිස කොළඹ මහනගර සභාව ඉදිරිපිට ආරම්භ කළ සත්‍යාග්‍රහ පැවැතුණු ස්ථානයට පැමිණියා. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ ජන හමුවක් අද ගම්පහ නගරයේදී පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා මම කල්පනා කරන්නේ මෙච්චර අතුරු අන්තරාවන් තියාගෙන මොකටද මේ හාදය දඟලන්නේ? හේතු දෙකක් තියෙනවා. ඒගොල්ලෝ එකක් නාමල් තොටුන්න, දෙක නඩු. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා මන්ද කද කියලා තියෙනවා, නඩු හින්දා නෙවෙයිලු ආවි. කියපු නිසාම සුවර් ඒක හින්දා තමයි ආවේ. එනිසා මේ පෞද්ගලික වමනාවක් කරගෙන තමයි මේ දේශපාලන කුමන්ත්‍රණය දියත් කරේ. දැන් රනිල් වික්‍රමසිංහ නා ප්‍රජාතන්ත්‍රවාද හොරම් මුර දේවතාව වෙන්නේ. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාද මොන මූලධර්මද ආරක්ෂා කරේ? සිංගප්පූරු කිව්සුම අත්සන් කළා තමයි කිව්සුම පාර්ලිමේන්තුවට දැම්මේ. සිකුරාදා කිව්සුම හම්බන්තොට විකිණීමේ කිව්සුම පාර්ලිමේන්තුවට දැම්මා. සෙනසුරාදා අත්සන් කරන්න දිනදා ගන්නවා චීනත් එක්ක. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම එදා රනිල්ට මතක්ුනේ නෑ. ත්‍රිකුණමල තෙල් ටැංකි සංකීර්ණි. තෙල් ටැංකි 16ක්. තෙල් සංස්ථාවට පවරක්. ත්‍රිකුණමල තෙල් ටැංකි 16. අපේ නැගෙනහිර පළාතේ බෙදෙන තෙල් ටික කියන්නේ දකුණට නෙවෙයි ඒ පළාතවල බෙදුවා. අවුරුද්දකට තෙල් සංස්ථාවට ලාභයි කෝටි 120ක්. තෙල් නැමැතිදම ගබඩා ටික ගන්න කියලා.
කැබිනට් මණ්ඩල අනුමත කරා. රනිල් වික්‍රමසිංහ දැම්මා අනුමත කරපු කැබිනට් පත්‍රිකාව අහෝසි කිරීම කියන එක. සර් රනිල් වික්‍රමසිංහ ආර්ථිකයේ මූලධර්ම ඇසුරේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව නෙවෙයි. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරා. පාර්ලිමේන්තු රනිල් වික්‍රමසිංහට විනෝද සමය වුණා. පාර්ලිමේන්තුට උදේ එනවා ගීතා කුමාරසිංහට මොනෝහරි කියනවා. ගීතාව උස්ස ගන්නවා ජොලියක් ගන්න එළියට එනවා. ඉතින් අද කතා කරන පාර්ලිමේන්තු මූලධර්ම ගැන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාද ගැන වගවීම පිළිබඳ ප්‍රශ්න අගමැතිවරු පාර්ලිමේන්තුවට ඉටු කරන්නේ නැහැ. එයාද පාර්ලිමේන්තු මුරදාවතාව වෙන්නේ නෝ. ඉතින් රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ හොරමුර දේවතාව. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න බැරි නායක රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ රංගපාමින් තිබෙන කපිට නරියගේ භූමිකාව. රාජපක්ෂ කල්ලියට ඕනේ තමන් ternary වෙන නඩුවලින් නිදහස් වෙන්න. ඒ නඩුවලින් නිදහස් වෙන්න නම් ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා අගමැතිකම් අරගෙන ඒ නඩු කටයුතු නවත්තන්න. ඔරුන්න දඬුවම් දෙනවා කියලා ආපු මෛත්‍රී රනිල් හවුල ආපු ගමන් කරේ උප්‍රකට මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ කරපු එක. ආණ්ඩුව හොරුවල්ලනවා කිව්වට ආණ්ඩුවට හොරුවල්ල ගන්න බැරි වුණා. අන්තිමට හොරු ටික ඇවිල්ලා ආණ්ඩුව අල්ලගෙන තියෙන්නේ. අද රළේගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා. පාර්ලිමේන්තුවේ 225 රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය තියෙනවා කියලා අස්සම් කරලා ලබා දුන්නත් එතුමා ඒක පිළිගන්නේ නැහැ කියන. එතකොට දැන් මෙතන තියෙන බරපතලකම සමහරක් අය අවබෝධ කරගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ 225 කියන්නේ මේ මුළු රටම, මේ මුළු රටේම මහජනතාව. නමුත් පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව. මේ ඒකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුඛ්‍ය අරමුණ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ මුළු ජනතාවම, මුළු ජනගහනය මිලියන 21ම කිව්වත් එතුමා පිළිගන්නේ නැහැ කියන එක. ඒතොර මේක කොච්චර භයානකද? ජනතා සේවක පක්ෂය අද කුණපදී මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා තමන්ගේ පක්ෂයටවත් ප්‍රජාතන්ත්‍රවාදය ලබා නොදුන්නු නායකයෙක්. ඔහු බලයට එනකන් තාම සමීපව මිනිස්සු ඇසුරු කරමින් වැඩ කටයුතු කරනවා. අවසානයේ තමන්ගේ පක්ෂ නියෝජ්‍ය නායකයටවත් තමන්ම මුණගැහෙන්නට බැරි පසුබිමක් තමයි ඔහු නිර්මාණය කරන්නේ. මේ නිසාම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. බටහිර රාජ්‍යන්වල ඌමනාව අද නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලිය. මේක රටට ද්‍රෝහී කල්ලියක් හැටියට අපි හඳුන්වනවා. කැපැත්තකින් මහ බැංකුව මංකොල්ල කාලා දැවැන්ත ආර්ථික පරිහානියකට තල්ලු කරපු ලංකාව අද ව්‍යවස්ථා අර්බුදයක් බවට පත් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. මේ රටට වහාම හෙලි කරන්න ඕනේ DNA සංවිධානයත් රනිල් වික්‍රමසිංහත් අතර ඇති වුණු එකඟතාවය මොකක්ද කියන එක. මේ දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව තුළ ඒ බහුතරයක් ගැන හිත හිත සීනමවමින් කල්ගත කරන අතර එයින් පරිබාහිරව රටේ ජනතාව තමුන් ගැන තිබෙනා වූ විශ්වාසය අඩු වෙනෙක් ගැන හිතන්නේ නැහැ. කවුද මේ රටේ පරමාධිපත්‍ය? පාර්ලිමේන්තුවේ ඉන්න ඔළු කැඩි 25 ද එහෙම නැත්නම් ඉන් බාහිරව ඉන්න මේ රටේ මහ ජනතාවද? අපි දන්නවා මේ දේශපාලන හිඟන්නෝ, දේශපාලන යාචකයෝ පුලන්නෝ අද බලාගෙන ඉන්නවා තමන්ගේ ඔඩොක්කොඩමන හරි වැඩනකම්. ජනතා පරමාධිපත්‍ය එවන් යට කරන්නට බෑ. ජනතාව රැවටිලා රැවටිලා ඇති වෙලා ඉන්නේ. ඒ නිසා තමයි දැන් අපි දකිනවා ජනතාව ස්වේච්ඡාවෙන් පාරට බහිනවා දේශපාලඥයෝ නැතුව. මේක තමයි වෙන්නට ඕන. මේ මැතිවරණයක් ඕනේ කියන කට්ටිය දැන් සද්දපත්ද නැහෙනි. අපි ලෑස්ති මැතිවරණයකට. හැබැයි මම බැලුවා මේ ආසනවල ඉන්න සංවිධායකරු අර මහා මං හිතනවා පුරුෂය වගේ හිටපු අය දැන් බොහොම මැලවිලා නිකන් මූණු නිකන් අමුතු වෙලා ඉන්නේ දැන් බලාගෙන තුස්නිම් බූත වෙලා. බැලුවා මේ ඒ අය දැන් හරියට කසාය බීපු ගොළු වගේ දැන් ඡන්දෙත් විසිරුවන්නත් ලෑස්ති වෙලා තිනවා. මේ නිසාද පොහොට්ටු ඉන්න අර යන්තම් පිපිගෙන එන්න තිබිච්ච පොහොට්ටුව අද මැලවිලා ඒකම යන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බලයෙන් ඉවත් වෙලා ගිහිල්ලා දැන් බලය ඉල්ලලා විවිධ කටයුතු වල යෙදෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රටේ ආර්ථිකයට ඒ වගේම රටේ ස්වාධිපත්‍යය පාවල දෙන වැඩසටහනක තමයි අද ඉන්නේ. බලය රැක ගැනීම සඳහා ඕනෑම පාවා දීමක් කරන තැනකට ඒ උදවිය ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම දන්නවා අප මාතෘභූමිය මේ කතා කරන මොහොතේ අතිශය තිරණාත්මක තැනක තිබේ. රට ගැන නොහිතලා ලබා දෙන්නා වූ ඇතැම් තීරණ නිසාවෙන් අද රට එකතැන නතර වී ඇත. රටේ පාලන තන්ත්‍රයක් නෑ, රටක ආණ්ඩුවක් නෑ, අගමැති කෙනෙක් නෑ. පරිපාලනයේ සියල්ල නතර වෙමින් පවතිනවා.
රනිල් වික්‍රමසිංහ නැහේ තමුන්නාසේ කරපු නාඩගම් අපි දන්නවා. නමුත් මේ වෙනමිට රටට කරපු සතක් නැ, පන්සලක්, පල්ලියක්, දේවාලයක් පස්සේ යනවා. අනේ අපිට ජනවරමක් ලැබේවා කියලා ජනතාවගෙන් මං ඉල්ලා සිටිනවා. තමුන්නාසලට සුදුසු පුද්ගලයෝ පාර්ලිමේන්තුවට යවන්න ලැබෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කියන එක. ජනතා ක්‍රියාකාරී පෙරමුණ අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් ඇඳපා තිබුණා. අපේ රටේ ණය ප්‍රමාණය පිළිබඳ විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අපේ ගාමිණී විජේසිංහ විගණකාධිපතිතුමා කරනු ලැබුවා. අපේ රටේ සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8900ක්. මේ රුපියල් බිලියන 8900න් ගිණුම්ගත වෙලා තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 1100යි. එතකොට රුපියල් බිලියන 7800කට වෙච්ච දෙයක් නැහැ. මේ ණය හරහා යටිමඩි ගහපු මේ රුපියල් බිලියන 7800ක මුදල තවදුරටත් සංගවාගෙන ඉන්නද මේගොල්ලෝ මේ බලය ඉල්ලන්නේ කියන කාරණාව ජනතාව අතරේ තියන්න කැමතියි. සාමාන්‍යයෙන් මේගොල්ලන්ට 10%ක කොමිස්සයක් හම්බෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා වෙත විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි මැතිවරණවලදී රාජ්‍ය දේපළ සහ මුදල් අවභාවිතා කළ වැරදිකරුවෙකු වූ හෝ නොවූ ඔහු සැකකරුවෙකු හෝ වේවා චෝදන ලැබු කිසිවෙකුට නාම යෝජනා පත්‍ර බාර නොගන්නා ලෙස අනිවාර්යයෙන්ම මේ 225න් තොරව අලුත්ම රට ගැන හිතන පාර්ලිමේන්තු ක්‍රමයක් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි රටට. පවතින වත්මන් දේශපාලන වාතාවරණය හා සියලුම ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා වූ විශේෂ හමුවක් අද මහනුවරදී පැවැතුණා. මේ සංවිධානය කර තිබුණේ ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සංවිධානයයි. මෙහිදී වත්මන් දේශපාලන වාතාවරණය මෙන්ම සියලු ආගම් අතර සහජීවනයේ වර්ධනය කිරීම කෙරෙහිද අවධානය යොමු අතර සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු ආගමික පූජකතුමන්ලා හා කන්‍යා සොයුරන් ඇතුළු පිරිසක් මෙම කතිකාවත සඳහා එක්ව සිටියා. අද රටේ පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව අත වශයෙන්ම ජාති ආගම් ભેදයක් නැතුව හැම දිනම එකවන්ව කටයුතු කරනවා නම් අවුල් වියවුල් මුකුත් නැතුව සාතු කටයුතු සිදු කරන්න පුළුවන්කම තියෙන බව අපේ ආම්ප්‍රණවන් දේලා අනුගත ආගමික නායකිනුත් පිළිගන්න දෙයක්. අද වෙලා තියෙන්නේ සමහර එක එක්කෙනාගේ මතිමතාන්තර අනුව බලයට කෑදරකමට කටයුතු කරනවා මිසක් මහජනතාව වෙනුවෙන් සිදු කරන කටයුතු බොහොම අඩුයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදය මේක තමයි. රටේ ජනතාව දන්නේ නැති කොටස, රාජ්‍ය වගකීම සහ රජයේ යුතුකම් කොටස. හැබැයි කාරණාවක් තියෙනවා, රජයේ යුතුකම සහ වගකීම මොනම ආකාරයකවත් ලංකාවේ කිසිදු අධිකරණයක මේක අභියෝගයට ලක් කරන්න බෑ. දැන් විමර්ශන. පාසල් නිවාඩුව ආරම්භ වීමට පෙර ඉකුත් මාසයකට අධික කාලයක් තිස්සේ රාත්‍රී කාලය තුළ තම පාසල් භූමිය අනසකට ගෙන වනාලි සිදු කළ හානි දැකපලා හුරු පුරුදු දමන මොරකහපල්ලම විද්‍යාලයේ දරුවන් නිවාඩුව නොතකා ඉකුත් අඟහරුවාදා උදැසනම තම මාපියන්ද සමග පාසල කරා පැමිණියේ පෙරදා රාත්‍රියේදී වනාලි කර ඇති හරඹවල තරම දැකපලා ගැනීමටයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම පාසලේ සෙල්ලම් මිදුල ලෙල්ලමක් කරගත් වනාලි එකොත් සඳුදා රාත්‍රියේ කර ඇති හානිය මේ දරුවන්ගේ සිත් වඩා ත්‍රිද වන්නක්. මේ ගස හොඳින් වැඩුණු රූස්ස එකක් වූයේ නම් එළඹෙන වාරයේදී ඇතැම් විට මේ සිසුන්ට එලිමහනේ අකුරු කළ යුතු තත්ත්වයක් නිර්මාණය වන්නට තිබුණා. මෙම පාසල පිහිටා තිබෙන්නේ නෙල්ලි කැලේ රක්ෂිතයට මායිම්වයි. කුඹුරුවල අස්වනු නෙලීමෙන් පසු මොරගහපල්ලම ජනපදයේ වෙත වනාලි වැතීම කාලයක සිට සිදුවන්නා. සඳුදා රාත්‍රියේ කම්බෙතුණු වනාලි රැයන බව බොහෝකද විශාල ලෙස හානි කර තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලිමිනිස් ගැටුම පාලනය කිරීම පිණිස යොදන එකම පිළියම වන විදුලි වැට මොරගහපල්ලම විද්‍යාලය ආරක්ෂා වන පරිදිද ඉදිකර ඇතත් මෙය හොඳම විසඳුම නොවන බව ප්‍රත්‍යක්ෂ වූයේ අද ඊයක නොවේ. විදුලි වැට ඉදිකිරීමට සීමා නොවී ඒවායේ නඩත්තුව හා සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සිවිල් ආරක්ෂක අංශ සමාජිකෙන් යෙදවීමේ වැඩපිළිවෙල මේ විදුලි වැටට අදාළව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මොරගහපල්ලම වැසියන්ට වනාලි තර්ජනයේ තරමටම හුරු පුරුදු කතිකාවක් අඟහරුවාදා දිනේද පාසල් භූමිය තුළදී පැවැත්තුණා. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වරියද සහභාගී වූ මෙහිදී ඉස්මතු කෙරුණු අවශ්‍යතාවද අලුත් එකක් නොවේ. ඒ මේ වැටට සමාන්තරව වනාලින්ට පාසල් භූමිය ආක්‍රමණය කළ නොහැකි වන පරිදි අගලක් ඉදිකිරීමයි. එය යන්ත්‍ර සූත්‍ර අනුසාරයෙන් මිස මේ ජනයාගේ ශ්‍රම ශක්තියෙන් පමණක් කළ හැක්කක් නොවේ. එම අගල ඉදිකිරීම හෝ මේ වැටට එහාගේ වෙනත් තිරසර විසඳුමක් ඇති නොකළ හොත් ගම් කිහිපයක දරුවන්ට පහසුවෙන් අකුරු කිරීම සඳහා තිබෙන මේ පාසල සුන්බුන් ගොඩක් බවට පත්විය හැකි.
තවමත් වනජීවී දෙපාර්තමේන්තුව නෙලිකලේ රක්ෂිතය තුළ සිටින වනාලි රක්ෂිතය මතයට එළවා දැමීම සඳහා ක්‍රියාත්මක වී නැහැ. එබැවින් මෙම පාසල් භූමිය තම රාත්‍රී වාසය පිණිස යොදා ගැනීමේ ඉඩකඩ වනාලෙන්ට තවමත් විවෘතයි. එම ඉඩ ඇහිරෙන අගල තැනෙන්නේ මේ පාසල සුන්පුන්රු පසුවද. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. සිය දෛනික මූලික වැඩපු රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අද තුන්වන දිනටත් නුවරළි වතුකම්කරුවන් වැඩ වර්ජනයක නිරත වුණා. පසුගිය කාලයේ පුරාම වතුකම්කරුවන් සිය දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු හාම්පුතුන්ගෙන් ඉල්ලීම් කළා. මේ දක්වා ඔවුන්ගේ ඉල්ලීම් වලට නිසි පිළිතුරු නොලැබීම හේතුවෙන් පෙරේදා සිට වතුකම්කරුවන් වර්ජනයේ නිරත වී සිටිනවා. අපවාර්තාකරුවන් පැවසුවේ කම්කරුවන්ගෙන් පිරිසක් වර්ජනයට එක්ව සිටියද ඇතැම් කම්කරුවන් සේවයට වාර්තා කර ඇති බවයි. දිස්ත්‍රික්ක ගණනාවක ගොවීන් වේපන් විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. ඒ සේනා නැමැති දලබු විශේෂයක් සීක්‍ර ලෙස වකාපිම්බල ව්‍යාප්ත වීම හේතුවෙන්. මෙම දලඹු විශේෂයේ අනුරාධපුර, අම්පාර, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල මුල්කාලීනව ව්‍යාප්ත වී මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ වගාබිම් වලටද බලපෑමෙල්ල කර තිබෙනවා. මෙම තත්ත්වය උත්සන්න වීමට පෙර ගොවීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. අපවාර්තාකරු පැවසුවේ මෙම වැඩමුළුව සඳහා සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යක්ෂවරිය, පෙරාදෙණිය දිස්ත්‍රික් පලිබෝධනාශක කාර්යාංශයේ ප්‍රධාන විශ්වවිද්‍යාඥ ජීවන මාර්සිංහ, රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම නියෝජ අධ්‍යක්ෂවරිය ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් සහභාගී වූ බවයි. අපවාර්තාකරු පැවසුවේ දැනුවත් කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මෙම නිලධාරීන් ගොවි බිම්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි. කියන්නේ මේ යටපැත්තේ තියෙන පටකේ විතරයි කන්නේ. උඩ ඉතුරු වෙනවා. අපිට මේ විදිහට විනිවිද පේන ලකුණු විදිහට තමයි මේක පේන්නේ. දැන් මෙයා පොඩිම කාලේ එහෙම නූල් වලින් වගේ එල්ලිලා ඉන්නවා. ඒකට හුලඟ ආවොත් ඊළඟ ගහට වුණත් මෙයාට යන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ එහෙම නැගලා ඇවිල්ලා මෙතන ගොබේ හරියට ඇවිල්ලා මේ හරිය තමයි ඉඳගෙන ලොකු සතා, වැඩිච්ච සතා කන්නේ. ඒකට සම්පූර්ණයෙන්ම ගහ වුණත් කන්න පුළුවන්. එතකොට මෙයා ඇත්තටම පිටරටින් ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නේ නැහැ කොහොම ආවද කියලා. හැබැයි මේ සතාව අපි මර්ධනය කරොත් ගහට ආපහු හැදෙන්න පුළුවන්. අනතුරුව මෙම තත්ත්වයේ මර්ධනය සඳහා ගොවින් දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදා දීමක්ද සිදු කෙරුණා. මේ දවස්වල ලංකාව පුරාම ව්‍යාප්ත වෙමින් යන දලඹු විශේෂයක්, මේක සේනා දලඹුව කියලා හඳුන්වනවා. මේ දලඹු විශේෂය බඩඉරිඟු වලට තමයි ප්‍රධාන වශයෙන් හානි කරන්නේ. ප්‍රධාන වශයෙන් ඒ වගේම කුරක්කන්, ඒ වගේවා, ඒ වගේම එළවලු වගාව, ඒ වගේ සියලුම භෝගවලට හානි කරන්න පුළුවන්. මේ වෙනද මේ සතා ඉක්මනින්ම ප්‍රචාරණය වෙනවා. ඒ වගේම කෘමිනාශක සඳහා ප්‍රතිරෝධීතාවයේ ඉක්මනින්ම දක්වන හින්දා මේක ආක්‍රමණයේ සීදී තත්ත්වයකට පත් වෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩි. ඒ සේනා දලබුව මර්ධනය කිරීම සඳහා සතියක කාලයක් අපි පවත්වන වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක කරනවා. හානිය කරන්නේ දලබුව සුහුඹුල් සතා නෙමේ, දලබුව. ඉතින් ඒ දලබුව සාමාන්‍යයෙන් බඩඉරිඟු වගාවේ ඉන්නේ, ගොබේ තුල ඉඳන් තමයි හානි කරන්නේ. සාහානිය එනකොට සම්පූර්ණ කොළ ටිකටම වාගෙනවා. සුළු ප්‍රමාණයක් ඉන්නවා නම් ඒ බිත්තර, ඒ වගේ මේ කීට අවස්ථා අතින් අරන් ඉවත් කරන්න ඕනේ. ඊට අමතරව අපි නිර්දේශිත රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය යෙදීම කරන්න පුළුවන්. පැතිරීම වළක්වා ගැනීම සඳහා තමයි අපි සියලුම දෙනාම වග බලාගත යුතු. මවගෙන් අතරමංව විවිධ සතුන්ගේ ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටි වනාලි පැටවුන් 4 දෙනෙකු වනජීවී නිලධාරීන්ට හමු වී තිබෙනවා.
අලිපිටුවන් ප්‍රතිකාර සඳහා ගිරිතලේ පශු වෛද්‍ය රෝහලට ගෙනවිත් ඇතැයි අපවාර්තාකරු පැවසුවා. කන්තලේ ප්‍රදේශයෙන් හමු වූ එක් අලිපිටවෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඇති අතර අනෙක් පිටවා මවගින් ගිලිහි අතරමන්ව සිටියදී වනජීවි නිලධාරීන්ට හමුව තිබෙනවා. ගෝමරන් කඩවල සහ බෞනියාව ප්‍රදේශවලින් හමු වූ අනෙක් අලිපිටුවන් දෙදෙනාද විවිධ සතුන්ගේ ප්‍රහාරවලට ලක්ව තුවල ලබා ඇතැයි වනජීවි නිලධාරීන් පැවසුවා. මොවුන් මාස එකහමාරේ සිට මාස පහ දක්වා වයස්වල පසුවන අලිපිටුවන්. ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් පැවසුවේ මෙම පෙටුන් සූ පසු උඩවලව ඇත්තතුරු සෙවනට බාර දෙන බවයි. ලක්මව පුවත්පතේ 2000 මාතෙවේදීකු වූ ලක්මාද සිල්පා මහතා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා සෙබළුන් දෙදෙනා ලබන 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. ඒ කල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අපේ වික්‍රම මහත්මිය හමුවේ අද අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී. එදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මොසමක් මගින් පැමිණිල්ල කැඳවා අදාළ සිද්ධි සම්බන්ධයෙන් උද්ෘත නීතිපතිවරයාට යවා ඇති බවයි. සැකකාර හමුදා සෙබළුන් දෙදෙනා හඳුනාගෙන ති බවත් කඩනමින් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියා. ලක්මාල්ද සිල්වා මහතා ඝාතනයට ලක් වූයේ 2006 වසරේ ජූලි මාසයේදී. දිවයිනපුරා පළාත් පාලන ආයතන කිහිපයක 2019 වසර සඳහා අයවැය යෝජනා අද එම පළාත් පාලන ආයතනවලදී විවාදයට ගැනුණා. ඉයංගනේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව වැඩි ඡන්ද 8කින් පරාජයට පත් වුණා. එම යෝජනාව අද පෙරවරුවේ සභාවට ඉදිරිපත් කළේ එම සභාවේ සභාපති වයිඑම් කරු වීරරත්න මහතායි. අයවැය විවාදයේ අතරතුර වනාලි තර්ජන සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් සභාවේ උණුසුම් තත්ත්වයක් දැති වුණා. කෙසේ වෙතත් 2019 අයවැය යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව එම ප්‍රාදේශීය සභාවේ බලය හිමි එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වූයේ ඡන්ද 6ක් පමණයි. ඒ අනුව 2019 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව පරාජයට පත් වූයේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂව ඡන්ද 14ක් ලැබීමත් සමගයි. මේ අතර ඌව පළාත් සභාවේ 2019 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 28කින් අද පස්වරුවේ සම්මත වුණා. අයවැය යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතායි. අයවැය යෝජනාව පිළිබඳව අදහස් ප්‍රකාශ කරන අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් සභාවේ උණුසුම් තත්ත්වයක් දැති වුණා. කෙසේ වෙතත් පසුව පැවති ඡන්ද විමසීමේදී අයවැය යෝජනාව වැඩි ඡන්ද 28කින් සම්මත වූ අතර එම යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළේ එම පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් වීමද විශේෂත්වයක්. බස්නාහිර පළාත් සභාවේ 2019 වර්ෂය සඳහා අමාත්‍යංශ දෙකක අයවැය අද එම පළාත් සභාවට ඉදිරිපත් කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍යංශය හා මාර්ග ප්‍රවාහන සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ සඳහායි. මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ අයවැය විවාදය අද පැවති අතර වැඩි ඡන්ද 18කින් එය සම්මත වුණා. බස්නාහිර පළාත් සභාවේ මාර්ග ප්‍රවාහන සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ අයවැයට අදාළ ඡන්ද විමසීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ඉදිරි අවුරුදු 5ක කාලය තුළ මට තුමනේ හඬ විතරයි. මගේ හඬ ඇතුලේ මම විශ්වාස කරනවා මට කළ හැකි සේවයක් මේ පළාතේ සංවර්ධනය සඳහා අඩුම ගානේ මගේ අදහස් ටිකවත් මේ සභාවදී කියන්න පුළුවන් වුණා. ඔබතුමා ආයේ ඇමතිවරයා බවට පත් වුණොත් අපි දන්නේ නැහැ ඔබතුමාට පුළුවන් නම් මේක මීට වඩා ලාභ ලබා ගන්න පුළුවන් ආයතනයක් බවට මේ අමාත්‍යංශය පරිවර්තනය කරන්නයි ඉල්ලා සිටින්නේ ඔබතුමාට. මේ අතර හම්බන්තොට මහනගර සභාවේ 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවද අද සම්මත වුණා. ඒ වැඩි ඡන්ද 8කින් අයවැය යෝජනාව සභාවට ඉදිරිපත් කළේ නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතායි. පසුගිය 3 වැනිදා හිටපු ඩියොච් අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අශෝක් අබේසිංහ හිටපු අමාත්‍යවරයා මට කරපු අභිවෘත චෝදනාව වැරදි චෝදනාව සම්බන්ධයෙන් මම නිවැරදිකරුවෙක් කියන එක මම ඔතුමාලට එදා අභියෝග කරා. මං ඒ නිවැරදිභාවය ඔප්පු කරනවා. ඩිසැම්බර් 4 වැනිදා ඒ මම කරපු අභියෝගයට අද මම ඒ අභියෝගය බාර අරගෙන ඒ මම කොළඹ ප්‍රදේශයේ හිටපු CCTV දර්ශන සියල්ල අපි ප්‍රදර්ශනය කරනවා. හිටපු අමාත්‍යවරයාගේ නිවසේත් CCTV දර්ශන තියෙනවා. ඉතින් මේ වෙනකල් මට ආරංචි විදියට මේ වෙන තාක්කල් ඔහුට ඒ CCTV දර්ශන මාධ්‍යයට හෝ අඩුම ගානේ දී ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මම අශෝක් අබේසිංහ ඇමතුමාට අභියෝග කරනවා. මම මේ අභියෝගය ජයගත්තා වගේ ඔබතුමාට පුළුවන් නම් ඔබතුමාගේ නිවසේ තියෙන CCTV කැමරාවල කුරුණෑගල නගර සභාවේ නගරාපතිර හැටියට තුෂාර සංජීව වෙන මම ඉන්නවා නම් ඒක ප්‍රදර්ශනය කරන්න. Allianz Platinum Awards 2018.
දෙදස් දාසෙන් දාහතෙත් ස්පෝර්ට්ස්වත් රටන බෝද්වල්දී සම්මාන තුනක් මට ලබන්න පුළුවන්කම වුණා. ඇත්තටම වර්ණවත්ම ඒ වගේම ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලබන්න පුළුවන් ලොකුම සම්මානය තමයි මේ ප්ලැටිනම් බෝඩ් සම්මාන උළෙල. ඉතින් ඇත්තටම මේ රටේ නළුවන්ට නිළියන්ට හම්බෙන සම්මාන උළෙල ගොඩාක් තියෙනවා. නමුත් ක්‍රීඩකයන්ට විශේෂත්ව වූ සම්මාන උළෙල තමයි මේ ප්ලැටිනම් බෝඩ් සම්මාන උළෙල. මමත් වගේම ඔබලාටත් තියෙන අවස්ථාව ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වීමට. ඉතින් සූදානම් වෙන්න මේ ජයග්‍රහණය ලබන්න ඔබලාටත් Platinum Awards samaga. Sports First Allianz Platinum Awards 2018. ආසියානු කුසලාන නැගින කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැතුණා. Like a golden opportunity for all the players, especially from the test playing countries. මේ අවස්ථාව සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් සහ තරගාවලියට ඒකාණ්ඩයෙන් සහභාගී වන ශ්‍රී ලංකා, ඕමාන සහ ඉන්දීය කණ්ඩායම්වල නායකින් එක්ව සිටියා. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට ඕමානයට එරෙහිව කොළඹ ආර. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නැගින කණ්ඩායමේ නායක චරිත් අසලංක. මම හිතන්නේ හොඳ සූදානමක් තියෙනවා. මොකද දැන් අපේ ප්‍රීමියර් තරගාවලියත් පටන් අරන් තින්න. ඉතින් මම හිතන්නේ ප්ලේයර්ස්ලා සෙල්ලම් කර කර තමයි හිටියේ. ඒ අතරතුරම අපි හොඳින් පුහුණුවීම් කටයුතු වල නිරත වුණා පෞගී සතියේ. ඉතින් මම හිතනවා හොඳම සූදානමක් තියෙනවා කියලා අපේ කණ්ඩායමට. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.